අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් ඒ වගේම අද දවස ඔයාට ලස්සනම ලස්සන සුබම සුබ දවසක් වෙන්න කියලා තුනිතින් අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ කාලේ කතා කරන මේ දවස්වල ඉතාම ජනප්‍රිය වගේම කාලෙන් කාලෙට ලස්සබරු මුවත් පවණියක් ගැන. ඉතින් ඇයි ටිකක් විශේෂයි. ඔනි තින් අද වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මුලින්ම මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැතිනම් මෙතනම subscribe කරලා bell icon එකත් ක්‍රියාත්මක කරන්න. නිරූපණ ශිල්පිනියක් විදියට ජේස්රේ වසර 10කටත් වැඩි කාලයක සිට දැක ගන්න ලැබුණු ඒ සුරූපිනිය තමයි පියුමියන්සමාලි කියලා කියන්නේ. එන්න එන්න ලස්සනම පියුම නිදහසේ ජීවත් වෙන ඉත සතුටින් කකට කරන කෙනෙක්. ඉතින් 아무තෙන් සමාජ මාධ්‍ය තුල ජනප්‍රියත්වය වෙන්න අවශ්‍ය නැති පියුමියන්සමාලි ලංකාවේ වැඩිම Instagram followers ලා ඉන්න කෙනෙක්. ඉතින් පුතා එක තනියම කාලයක් ඉඳලා පහව ඇයට සැබෑ ආදරයක් මොන ගැරු නිසා නැවත කඩවසම් තරුණියක් සමග ආදරය කරමින් සිටිනවා. ජීවිතයේ තමන්ට උන අයුරින් විඳින පියුමි හංසමාලි රංගනය අත්හැරලා තියෙන්නේ ඇයට ලබාවේ සමහර රංගන ශිල්පිනියන් ඇය රංගනයට පිවිසෙනවට කැමති නැති නිසායි. ඉතින් ඇය කියන්නේ ඒක අරමුණ ව්‍යාපාර ආරම්භ කරන්න කියලා. ඉතින් ඒ ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පියුමි හංසමාලි අදහස් දක්වලා තිබුණේ මේ විදියට. මට ලොකුවට සල්ලි අවශ්‍ය නැහැ. ජීවතෙන්න ටිකක් තිබිලා ඉතුරු සල්ලිවලට මම ආසයි අසරණ අයට උදව් කරන්න සතුන්ට බෙහෙත වෙන්න. ඉතින් මම ලෝකෙ ව්‍යාපාරය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මම ලස්සනට ඇඳලා ෆොටෝ එකක් අප්ලෝඩ් කළාම ඒකට ඒකේ කරුණාකර කෙනෙක් ඉන්නවා. අපි මේ ලෝකයට ඇවිත් ඉන්නේ බොහොම ටික කාලයකටයි. ඉතින් මේ කාලය තුල හොඳට ඇඳලා ලස්සනට ඉන්න ඕන. එහෙම නැතුව අනිත් අය කරන දේවල් බලලා ඉරිසියා නොකර තමනුත් ලස්සනට ඇඳලා කරලා ඉන්න ඕන. මට නම් ලස්සනට ඇඳලා ඉන්න කෙනෙක් දැක්කම ඉරිසියා හිතෙන්නේ නැහැ ඇත්තමයි. මේ විදියට සරුකිනේ තනසමනි ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අපිට ගොඩක් වටිනවා. ඒ වගේම අදට ඔයාලගෙන් සමු ගන්නවා යන කලින් ඔයාලට මතක් කරනවා යා තාමත් අපේ YouTube channel එක subscribe කළ නැතිනම් මේ දැන්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.